ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රුපියල් ලක්ෂ 25ක් වටිනා ආදර්ශමත් ප්‍රමිතිගත පෙරපාසලක් රටේ සෑම ග්‍රාම සේවා කොට්ටාසයකටම ලබා දීම අපේ ඉලක්කයයි අගමැති අවධාරණය කරයි කොරියානු රැකියා කෝටාව අනුතුරේ ආණ්ඩුව වහා මැදිහත් වෙන්න විපක්ෂ නායක ඉල්ලයි 890ක් දෝෂ බංග කර ගැනීමේ අභියෝගයට ජනතාව මුහුණ දෙන අවස්ථාවක ආණ්ඩුව තෙල්මිල පිළිබඳ ගිනිකෙලි සම්දර්ශන පෙන්වනවා ජවිපේ කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් लक्ष 25ක් වටිනා ආදර්ශමත් ප්‍රමිතිගත පෙරපාසලක් රටේ සෑම ග්‍රාම සේවා කොට්ටාසයකටම ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ගුරු අභිමානී ජාතික උත්සවයට සහභාගී වෙමින් ගුරු අභිමානී ජාතික වැඩසටහන සංකේතවත් කරමින් පෙරපාසල් ගුරුවරයන්ට අග්‍රාමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍ය ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අදාළ දීමන ප්‍රදානය කිරීම සිදු වුණා. සෞභාග්‍ය දැක්ම අනුව දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ටාශයකම ස්ථාපිත කරන ලද සෞභාග්‍ය පෙරපාසල් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක මුදල් ප්‍රදානය කිරීම සහ පෙරපාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන රුපියල් ලක්ෂ 6ක ප්‍රදාන ලබා දීමද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව සිදු වුණා. මෞතුරුල්ල හිටපු දරුවගේ විධිමත් පාසල් අධ්‍යාපනයක් වෙත යොමු කිරීමට හැඩගස්වන්නේ පෙර පාසල තුන. දරුවෙක් මෙලෝ එළිය දුටුවම ඒ දරුවට ලෝකයේ දකින්න මුල්ම අඩිතාලම දමන්නේ මේ පෙර පාසලින් බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතුනේ. අපි බලයට පැමිණි විගස පෙර පාසල් සඳහා රාජ්‍ය අමාත්‍ය ධුරයා පවා ඇතුළත් කළෙත් ඒ වෙනුවෙන්. මුල් ලබාවිය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් පවා මේ වෙනුවට කිතුම්පත් කරලා අවසන් කළා. පියල් නිශාන්ත රාජ්‍යමතුමා අපි සමගියුවා. ඒ වගේම පෙර පාසල් ගුරුවරුන්ට විධිමත් ගුරු පුහුණුවක් ලබා දීම ඉතා වැදගත්. ඔවුන්ට විශ්වවිද්‍යාල මට්ටමින් උපාධිය දක්වා අවශ්‍ය දැනුම වර්ධනය කර ගැනීමේ අවස්ථාවක් අධ්‍යාපන මැතිතුමා මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා මග පෙන්වීමෙන් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ හිතුව 2005 බලයට පත්විච්ච ව්‍යාපාලන ආණ්ඩුව පෙර පාසල් ගුරුවරු වෙනුවෙන් අපිට ලැබුවේ ආරම්භයේ ඉදිරියට ගෙන යාවි කියලා. ඒත් ඒ අය පෙර පාසල් ගුරුවරයා කොතරම් අවතක්සේරු කළාද කියනවා නම් අපි යෝජනා කළ මාසික රුපියල් 2500 දීමනාව රුපියල් 250ට බැසුවා. අපේ ඉලක්කය රුපියල් ලක්ෂ 25ක් වටින ආදර්ශමත් ප්‍රමිතිගත පෙර පාසලක් රටේ සෑම ග්‍රාම සේවා කොට්ටාසයකටම ලබා දීම. මම මේ ට්‍රාම් උත්සවය දකිනවා අපේ රටේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා අපේ රටේ දියත් කරලා තිබෙන ප්‍රායෝගික වැදගත්කමකින් යුක්ත අතිශයින් කාලෝචිත මේ රටට ඵලදායි වැඩපිළිවෙලක් හැටියට අද අපේ රටේ සමාජීය ගැටලු ගැන අවධාරණය යොමු කරන විට අපිට පෙනෙන දෙයක් තමයි පෙර පාසල්වල අපේ දූ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය එක්තරා අධ්‍යාත්මික ව්‍යුහයක් තුළ ලබා දීම අතිශයින් වැදගත් දෙයක් වෙනවා මේ පෙරපාසල් විෂයපතේ දෙවන්ත වෙනසක් ඇති කරන්න පුළුවන් අපේ ආණ්ඩුවට අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඉදලා සීලු දෙනාම මේ විෂයපතේ පිළිබඳ මහ පුදුම උනන්දුවක් තිබුණා ගුරුවරුන්ට දරුවන්ට මොන හරි කෙරෙන්න ඕන කියන දැඩි මතයක හිටියා අපි ගෙනාපු යෝජනාව 250ක දීමනාවක් ලැබපු ගුරුවරියගේ 2500 දක්වා ඉහළ දාන යෝජනාව සම්මත කරගන්නට පහසු වුණා 2018 වසරේ කොරියානු ප්‍රවීණතා විභාගයේ ලියා ඉන් සමත් වී කොරියානු රැකියාවලට යාමට සිටින තරුණ පිරිස මේ වෙනි විටත් රජයේ වගකීම් විරහිතභාවය හේතුවෙන් පීඩාවටපත් වෙති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කොරියානු රැකියා කෝටාව අනතුරේ ආණ්ඩුව වහා මැදිහත් වෙනු යන මැයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම 2018 වසරේ කොරියානු ප්‍රවීණතා විභාගයේ ලියා ඉන් සමත් වී කොරියානු රැකියා සඳහා යාමට සිටින 5000කට ආසන්න තරුණ පිරිසක් මේ වන විටත් රජයේ දැඩි නොසලකිල්ල සහ වගකීම් විරහිතකම හේතුවෙන් අසරණ භාවයට පත්ව සිටි. 1600ක් පමණ සේවා ගිවිසුම් මතද 2500ක් පමණ පොරොත්තු ලේඛනයේද සිටින අතර මේ වන විට ඔවුන්ගේ දවසරක
රැකියා ව්‍යාප්ති කාලයේද අවසන් වෙමින් තිබේ. කොරෝනා ව්‍යසනයට මුවා වෙමින් පදනම් විරහිතව ආණ්ඩුව මෙම තරුණ පිරිසගේ ජීවිත සමග සෙල්ලම් කරන අතර මේවන විටත් තායිලන්තය, චීන, ලාඕස්, වියට්නාම් වැනි රටවල් සිය ශ්‍රමිකයින් කොරියාවට යවා ඇත. මේ හේතුවෙන් අපේ රටට මතුව ඇති බරපතල අර්බුදය පිළිබඳව ආණ්ඩුවට කිසිදු උවමනාවක් හෝ උනන්දුවක් නැත. මේන් සිදුවන දැඩි ගැටලුවක් වන්නේ අපේ රටට හිමි කොරියානු රැකියා කෝටාව අපෙන් ගිලිහි වෙනත් රටවලට හිමිවීමය. එය මෙරටට ලැබෙන විශාලතම විදෙස් විනිමයක් හිතාමතා අහිමි කර ගැනීමකි. මේවන විටත් සියලු සුදුසුකම් සපුරා ඇති 5000කට ආසන්න තරුණ පිරිසට කොරියාවට පිටත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය නොකිරීමෙන් ඒ තරුණ ප්‍රජාවට සිදු ඇති අසාධාරණය ඉතා බරපතලය. අප ආණ්ඩුවට නැවත බල කරමින් අවධාරණය කරන්නේ කඩිනමින් එම තරුණ පිරිසට සාධාරණය ඉටු කර දෙන ලෙසයි. උපුටා ගැනීම අවසන්. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක. ඉන්ධන මිල වැඩි කිරීමට රජයේගත් තීරණය හමුවේ ජනතාව තවත් අසීරුතාවයට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. රටම ගත්තොත් කොරෝනා බිය විතරක් නෙමෙයි බඩු මිල ප්‍රශ්නේ, අධ්‍යාපන ප්‍රශ්නේ, ගම් උතුරෙන් ආපු ප්‍රශ්නේ, පොහොර ප්‍රශ්නේ, පරිසර දූෂණ ප්‍රශ්නේ මේ ඔක්කොම ප්‍රශ්නත් එක්ක තුම්බියක් නෙමෙයි 80ක් දෝෂ ඇති වෙලා තියෙනවා. 80ක් දෝෂ භංග කරගැනීමේ අභියෝගයට ජනතාව මුහුණ දීලා ඉන්න වෙලාවක් තමයි ආණ්ඩුව මේ තෙල් මිල පිළිබඳ ගිනිකෙලි සම්දර්ශන පෙන්න. අපේ රටේ මහ බැංකුවේ වාර්තාවෙම කියනවා ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල 2020 අප්‍රේල් මාසේ ඍණ 37.63 කගේකට වැටුණා කියලා. ඒ තුරේ ඒ තෙල් මිල අඩුවීමේ වාසිය තමයි පහුගිය ආණ්ඩුව මේ රටේ ජනතාවට දුන්නේ නැත්තේ. ආණ්ඩුව මොකද්ද කිව්වේ? ඒ තෙල් මිල අඩුවීමේ වාසිය අපි එකතු කරගන්න. ඒකට අපි වෙනම අරමුදලක් හදමු. ඒ අරමුදලට අපි මේ සල්ලි එකතු කළා. ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙච්ච වෙලාවකදී අපි මේ සල්ලි ටික ඒකට යොදවලා තෙල් මිල ස්ථායීව පවත්ව ගන්න. සපත කරලා සහතික කරලා දියුර්ලකි. ඒ අරමුදලේ රුපියල් කෝටි 6920ක මුදලක් ඉන්ධන මිල ස්ථායී කරන අරමුදල එකතු වුවද? ඒකෙන් කෝටි 480ක් ලංකා විදුලි බල මණ්ඩලයේ ගෙවන්න ඕනි සල්ලි වලට පියවුවකි. තව කෝටි 2100ක් මහ බැංකුවෙන් නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත් වලට ගෙවුවයි කියන්නේ. මෙහෙම ස්ථායී කරන අරමුදලක් හදලා තියෙනවා. ඒකේ කෝටි 6920ක මුදල් තිබුණයි කියලා කතාවක් මේකේ කියනවා. ගම්මන්පිල මහත්තයා කියනවා මේ අරමුදලක් නැහැ කියලා. පට්ටපල් බොරු. අතේ පත් වෙන පට්ටපල් බොරුවක් තමයි මුළු ආණ්ඩුවම රටේ ජනතාවට කියලා තියෙන්නේ. මුළු මහත් ජනතාවම රවට්ටලා මුළු මහත් ජනතාවටම පට්ටපල් බොරුවක් කියලා තියෙනවා. සමගි ජනබලවේගයේ විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇත්තේ විශ්වාස භංගයක් නොව විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. සමගි ජනබලවේගයේ විශ්වාස භංග යෝජනාවට ප්‍රතිචාර දැක්වීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉන්ධන වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට රජයේගත් තීරණය හමුවේ රට තුල මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයට ඍජුවම චෝදනා එල්ල වුණේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාටයි. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එම තීරණය තමන් විසින් තනිව ගත් තීරණයක් නොවන බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය දැනුවත් බවයි. කෙසේ වෙතත් කොවිඩ් වසංගතයෙන් ජනතාව පීඩා විඳින අවස්ථාවක මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට විපක්ෂය දැඩි ලෙස සිය විරෝධය පළ කර සිටියා. එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන්ද ප්‍රකාශ කර සිටියේ මෙවන් අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීම නොකළ යුතුව තිබූ බවයි. එවන් පසුබිමක ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව සමගි ජනබලවේගයේ විසින් විශ්වාස භංගයක් අත්සන් තබනු ලැබුවා. ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබුවා. මේ අතර මෙලෙස අත්සන් කළ විශ්වාස භංගයට පිළිතුරු ලබා දීම සඳහා අමාත්‍ය උදය ගම්මන් පිළ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව පොඩි එකාගේ ලියුම වගේ වැරදි ගොන්නක් තිබෙන ලියවිල්ලක්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විපක්ෂය මෙවැනි ලියවිල්ලක් ඉදිරිපත් කළාය කියලා හිතන්නත් අමාරුයි, විශ්වාස කරන්නත් අමාරුයි. පළමු චෝදනාවෙන් කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සඳහන් කරන පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව මම ඉන්ධන මිල ඉහළ දැම්මා කියන එකයි. දෙවන චෝදනාවෙන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වගන්තිය අඩංගු රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම උල්ලංඝනය කර ඇති බවත් 28 වන අගන්තියේ අඩංගු මූලික යුතුකම් මා විසින් පැහැර ඇති බවත් 28 වන වගන්තියේ මූලික යුතුකම් 6ක් සඳහන් වෙනවා. ඉතින් මොන යුතුකමද මොන මූලධර්මයේද කඩකලේ කියන්නේ නැතුව මේ චෝදනාව ඉදිරිපත් කිරීම ඇත්තෙම අර්ථ විරහිතයි. ලෝක වෙළඳ පොලේ තෙල් මිල පහත වැටුණු සමයේ තෙල් සංස්ථාව කතරම් ලාභයක් ලැබුවාද, රජයේ කතරම් ලාභයක් ලැබුවාද කියා මම පාර්ලිමේන්තුව දැනුම්වත් කළේ නැහැ කියන එකයි
තුන්වන චෝදනාවෙන් කියන්නේ විපක්ෂය දන්නේ නැති වුණාට රජයක් ලාභ ලබන්නේ නැහැ ආණ්ඩුවක් ලබන්නේ ආදායම් පමණයි මුල්ලස්සන් අතරේ නම් පේන්නේ නැහැ සාමාන්‍ය මං හිතාන හිටියේ මාමිත්‍ර ආචාර්ය හර්ෂසිල්ල මැතිතුමන් මාමිත්‍ර එරාන් වික්‍රමරත්න මැතිතුමන් සාමාන්‍ය මහා බැංකු වාර්තාව ලැබුණම කියවනවා කියලා ඒ අයගෙන අස්සම් මං දැක්කේ නැහැ අස්සම් කරන අය නම් ලිඛිතව සාතික් කරන ඔය පොත් අපිට දුන්නට අපි නම් ජනතාව වෙනුවෙන් ඕවා කියවන්න කාලේ නාස්ති කරන්නේ නැහැ කියන එකයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කර කඳ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දෙන බවට මාදුන් පොරොන්දුව ඉටු නොකළ බවයි මම ඉතාම වක්කීමෙන් කියනවා මම එහෙම පොරොන්දුවක් ජනතාවට දුන්නේ නැහැ වසර දෙකකට ඉන්ධන මිල වැඩි නොකරන බවට මාදුන් පොරොන්දුව කඩ කර ඇති බවයි කවුද දෙයියනේ මේ පොරොන්දුව දුන්නේ දැන් බලන විට චෝදනා 10ම පදනම් විරහිතයි හරියට විශ්වාස භංග යෝජනාවක් හදන විදිය විපක්ෂයට ඉගෙන ගන්න ඕනි නම් අතීතයේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසෙ මං හිතන්නේ විශ්වාස භංග යෝජනා 48ක් නැත්නම් 49ක් ඉදිරිපත් වී තිබෙනවා ඒවා ඉතා නිශ්චිතව අදාළ අමාත්‍යවරයා කළ වරද කුමක්දයි සඳහන් වෙනවා මේ චෝදනා 10න් එකකවත් මා කළ වරදක් සඳහන් වන්නේ නැහැ ඒ නිසා විශ්වාස භංග යෝජනාවක් නමින් විශ්වාසයේ පළ කිරීමේ යෝජනාවක් ගෙනීම පිළිබඳ විපක්ෂයේ සහෝදර මන්ත්‍රීවරුනි ඔබට බොහොම පිං විපක්ෂය අපි සමගි ජන බලවේගයේ පමණක් නෙමෙයි අනෙකුත් විපක්ෂයේ පක්ෂයත් එකතු කරගෙන අපි බලාපොරොත්තු වුණා දැන් අපි ආරම්භ කරලා තියෙනවා මේ රටේ ජනතාවට අසාධාරණ තෙල් මිල ඉහළ නැංවීමට විරුද්ධව අමාත්‍ය උදේ ගම්මන්පිලට එරෙහිව විශ්වාස භංගයක් පාවිච්චි කරන්න අපිට ඉතා පැහැදිලිව දකින්න ලැබුණා ආණ්ඩුවේ පසුපෙළ සමහරක් මන්ත්‍රීවරු මේ තෙල් මිල නැංවීම අසාධාරණයි කියලා කිව්වා. ඒ වගේම පොදුජන පෙරමුණේ මහලේකම් සාගරකාරිය වසම් කිව්වා මේකේ වක්කීම උදේ ගම්මන්පිල ගන්න ඕන කියලා. ඒ නිසා ආණ්ඩුවට අපි ඉතාම පැහැදිලිව කියන්න කැමතියි මේ විශ්වාස භංගය නොයෙකුත් කූට උපක්‍රම මගින් පරාජය කරන්න උත්සාහ කරන්න එපා. ජනතාව ගුණාට අන්දන්න බෑ. දැන් මේ වෙලාවේ තෙල් මිලේ ප්‍රශ්නය ආවහම ඒකට මේ ගම්මන්පිල සහ පොදුජන පෙරමුණේ මහලේකම් කියලා නාටකයක් නිර්මාණය කරාට වැඩේ සාර්ථක වුණේ නැති නිසා අලුත්ම නාටකයේ දැම්ම ඔන්ලයින් අරක්කු වැඩි. ආණ්ඩුවම දේවල් නිර්මාණය කරලා පස්සේ ජනාධිපතිවරයා ඒක එපා කියලා ලකුණු දාගැනීමේ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරනවා. මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබුණා. ඉන්දියාවේ සීග්‍රීන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතින් 5 දෙනෙක් කොළඹ දෙමිටුගොඩ ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. අදාළ වෛරස් ප්‍රභේදය මෙරටින් හමු වූ පළමු අවස්ථාව මෙය වන බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ. මේ සැරේ අපි සාම්පල් 13ක් යොදා ගත්තා මේ පරීක්ෂණයට. මේ පරීක්ෂණ 13න් අතර දෙමිටුගොඩ ප්‍රදේශයෙන් අපි සාම්පල් 9ක් යොදා ගත්තේ. 9න් 5ක්ම ඩෙල්ටා කියන B1617.2 කියන ප්‍රභේදයේ අන්තර්ගත කියලා අපි තහවුරු කරා අද දිනේ. ඉතින් මේකේ වැදගත්කම තමයි මේක තමයි අපි ප්‍රථම වතාවට සමාජය තුලින් ගත්ත සාම්පල් එකක B1617.2 කියන මේ ඩෙල්ටා ප්‍රභේදය තහවුරු කරන ප්‍රථම අවස්ථාව. රෝග ලක්ෂණ ගත්තාම පස්සේ මේකේ පොදුවේ තිබ්බ කොරෝනා රෝග ලක්ෂණ තමයි උණ කැස සහ ගන් සුවඳුන් නැදිනීම. හැබැයි විවිධ ප්‍රදේශ විශේෂයෙන්ම එංගලන්තයෙන් ඇමරිකාවෙන් සහ චීනෙන් වාර්තා වෙලා තියෙනවා මේ සාමාන්‍යයෙන් අපි දැකපු මේ රෝග ලක්ෂණ වලට පොඩි වෙනස්කතියක් තියෙනවා මේ නව ප්‍රභේදය විශේෂයෙන් මේ ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව රෝග ලක්ෂණ එනකොට විශේෂයෙන්ම දැකපු දේ තමයි හිස රදයේ උගුරේ වේදනාව සහ අසෙන් ප්‍රතිශ්‍යාව කියන රෝග ලක්ෂණ වැඩිපුර දක්නට ලැබෙනවා කලින් තිබ්බට වඩා විශේෂයෙන් අර ගන් සුවඳුන් නැදිනීම එතරම්ම මේ නව ප්‍රභේදයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කතා කරන්නේ නැති ඒ වගේ වෙනස්කම් තියෙනවා කියලා දැනට මතපල වෙලා තියෙන දේ ඒක තමයි ප්‍රධාන දේ ඊට අමතරව තමයි මේ ප්‍රභේදයේ රෝග දරණ වීමේ හැකියාව විශේෂයෙන් වැඩි කියලා තමයි විශේෂ අපිට දැබල් තියෙන කියන්නේ ලෝක පුරා විද්‍යාඥයන් විසින් දත්ත ඉදිරිපත් කළ තියෙනවා විශේෂයෙන් ඇමරිකාව, ඉංගලන්තය සහ චීනය තුලින් එවැනි වාර්තා
මතුවෙනවා. අනිත්‍ය තමයි අපි කතා කරන්න ඕනේ මේකේ පැතිරීම අපි කියනවා transmissibility කියන එක තත්ත්වේ කොහොමද කියලා. ශ්වසන පද්ධතිය සෛල වලට ඇලීමේ හැකියාව වැඩි. ඒකින් සතයි මේක පැතිරීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. රෝග ලක්ෂණ වැඩි නිසා එළියට එන එකත් වැඩි. ඒ වගේම පැතිරීමත් වැඩි වෙනවා. දල වශයෙන් ගන්නේ කරලා තිනවා අපි ඉස්සර කතා කරපු ඇල්ෆා ප්‍රභේදයට වඩා 50ක් විතර වේගයෙන් පැතිරෙනවා කියලා කියන්නේ අඩුම තරමේ දෙගුණයක්වත් වේගයෙන් පැතිරෙනවා වගේ තමයි මේකේ දැන් දැනට නිර්ණය කරලා තින්නේ විශේෂයෙන්ම ඉංගලන්තය ඇමරිකාව චීනෙ මේ හැම රටකම වගේ මේ ඩෙල්ටා ප්‍රභේදය නිසා තමයි එවැනි රටවල් වල ගැටලුකාරී අතයත් නැතිල් තින්නේ මොකද හේතුව තමයි එවැනි රටවල් බොහෝ විට එන්නත් කරන තුලින් ඊටාම ඉහළට ඉදිරියට ගියල් තියෙන රටවල් ඉතින් ඒ එන්නත් කරන්නේ ඉදිරියට ගිය රටවල් උනත් මේ විශේෂයෙන්ම මේ ඩෙල්ටා ප්‍රභේදය මගින් නව රෝගීන් ඇතිවීමේ ප්‍රවණතාවයක් වාර්තා වෙලා තියෙනවා ඒක නිසා තමයි ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන ප්‍රභේදයක් විදිහට ලෝපුරා සියලුම දෙනා සාකච්ඡා කරන්නේ. දැන්ට ලංකාවේ මං හිතන්නේ ඉතා වේගයෙන් එන්නත් කරන්නේ සිදු කරගෙන යනවා විශේෂයෙන් දෙවෙනි මාත්‍රාවක් දැන් පාවිච්චි කරගෙන යනවා. මේ ප්‍රභේදයේ තියෙන ගැටලුව තමයි එක් මාත්‍රාවක් පමණක් මේ ප්‍රභේදය මගින් ඇති කරන රෝගයන්ට මුහුණ දීමට හැකියාවක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම සෑම්පුද්ගලයක මාත්‍රා දෙකම ලබා ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මේ අතර ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ප්‍රජාව ආශ්‍රිතව සොයාගෙන ඇති අතර මෙම ප්‍රභේද පරීක්ෂා කිරීම ඉතා අවිධිමත්ව මගහැර තිබීම හේතුවෙන් අක්‍රමවත් ලෙස ලැබෙන මෙම ප්‍රතිඵල මගින් රට තුළ ඩෙල්ටා ප්‍රභේදය කෙතරම් පැතිරී ඇද්දැයි යන කිසිසේත්ම තහවුරු කළ නොහැකි බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමදේශ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඩෙංගු රෝගයේ සහ කොරෝනා වෛරසයේ සමාන රෝග ලක්ෂණ පවතින බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා පවසනවා. පවතින කොරෝනා වසංගත තත්ත්වයේ සමග මේවන විට කාගේත් අවධානයට යොමු නොවන රෝගයක් තමයි ඩෙංගු රෝගය. මේ දිනවල පවතින වාතාවරණයත් සමග ඩෙංගු රෝගය යලිත් හිස උසවමින් පවතිනවා. ඒ අනුව මෙම වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 8184 දෙනෙකු වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. ඒ අනුව අප සියලු දෙනා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙනවා වගේම ඩෙංගු රෝගය පිළිබඳවත් අවධානයෙන් පසුවීම ඉතාමත් වැදගත්. ඩෙංගු රෝගයේ සහ කොරෝනා රෝගයේ සමාන රෝග ලක්ෂණ පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසයි ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා ප්‍රකාශ කළේ. මේ වන විට ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගයේ යම් කිසි වැඩිවීමක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ. කෙසේ වෙතත් පසුගිය වාර්ෂිකවල සාපේක්ෂව තවමත් මේ වාර්ෂියේ වාර්තා වෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවීමක් තියෙනවා. ඩෙංගු වගේම ඉතාමත්ම බරපතල තත්ත්වයක තියෙනවා කොවිඩ් වසංගත තත්ත්වය. මොකද කොවිඩ් ඩෙංගු කියන රෝග දෙකම වෛරස් මගින් ඇති වෙන රෝග. මේ රෝග දෙකේම මූලික ප්‍රධාන රෝග ලක්ෂණ සමානයි. උණ, ඇඟපතරේ වේදනාව, හිස රදය, සන්ධි වේදනාව මේ රෝග ලක්ෂණ සමානයි. නමුත් කොවිඩ් රෝගයේදී ශ්වසන ආබාධ බහුලව දක්න ලැබෙනවා. කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව, උග්‍ර අමාරු වගේ දේවල් මේවා ඩෙංගු රෝගයේදී දක්න ලැබෙන්නේ අඩුවෙන්. කෙසේ වෙතත් උණ, ඇඟපත වේදනාව, හිස රදය වැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් මේ දිනවල ඔබ වහාම වෛද්‍යවරයෙක් හමු වෙලා එහෙම නැත්නම් ළඟම රෝහලකට ගිහින් ඔබට තියෙන රෝග තත්ත්වය ඩෙංගුද, කොවිඩ්ද, එහෙම නැත්නම් වෙනත් රෝගයක්ද කියන එක පරීක්ෂා කරලා වෛද්‍යවරයාට තීරණය කරන්න ඉඩ දෙන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට රජයේ ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීමට රජයේගත් තීරණය සමග පසුගිය දිනවල සමාජය තුළ ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණා. කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති පසුබිමක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති වාතාවරණයක් තුළ විශාල මුදලක් වැය කරමින් මෙලෙස වාහන ගෙන්වීම අනුමත කළ නොහැකි බවට විපක්ෂය දිගින් දිගටම චෝදනා එල්ල කරනු ලැබුවා. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් වාහන ආනයනය කිරීමේ තීරණය අත්හිටුවා ඇති අතර
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට රජයේ ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එහි වග උත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිකල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සමාජිකයින් ලංකා බැංකුව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ආනයන අපනයන පාලක අධ්‍යක්ෂකවරයා සහ නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු නම් කර තිබෙනවා. පෙත්සම් කරු කියා සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකයේ දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 227ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ විසින් තීරණය කර ඇති බවයි. ඊට එරෙහිව විවිධ විරෝධතා මතුවීමෙන් අනතුරුව එම වාහන ආනයනය අත්හිටුවීමට ඉකුත් මැයි මාස 24 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දුවක් ගනු ලැබූ බව ප්‍රකාශ කළද එම වාහන ගෙන්වීමට අදාළ ණයවර ලිපි දැනටමත් ලංකා බැංකුව හරහා නිකුත් කර ඇති බැවින් එය අත්හිටුවීමට හැකියාවක් නොමැති බව කිහිලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති බවද පෙත්සම් කරු සඳහන් කළා. ඊට අමතරව අදාළ වාහන ආනයනය කිරීම සඳහා ලංකා බැංකුව මගින් නිකුත් කර ඇති ණයවර ලිපි සහ එම වාහන ආනයනය වෙනුවෙන් ප්‍රධානී කිරීමට තීරණය කර ඇති බදු සහන සියල්ල නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. මෙවැනි කාලයක් ඇතුලේ මෙවැනි තීන්දුවක් ගන්න ආණ්ඩුවට ශක්තියක් තියෙනවද? මොකද කොරෝනා වෛරසයෙන් මුළු රටක්ම වෙනසිලා තින්න මොහතක ගොවියා කම්කරුවා ශිෂ්‍යයා සියල්ල තමන්ගේ ඓතිහාසිකම් කොහොම වෙතත් තමන්ට වේල කන්න බැරිච්ච වෙලාවක ආණ්ඩුව කොහොමද ප්‍රාඩෝ ජීප් රටට 227ක් ගෙන්නන්න තීන්දුවක් ගත්තේ කියලා. ඒ තීන්දුව සදාචාරමේ වැරදී කියලා අපි එක පැත්තකින් කියනවා. අනෙක් පැත්තෙන් කාරණයක් තියෙනවා නීතිමය වශයෙන් මහජන විරෝධය හමුවේ කැබිනට් මණ්ඩලය අකුල ගත්තට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කේවිලිය රඹුක්කැල්ල මහත්තයා එක වෙලාවකදී කිව්වා මේකේ දැන් ණයවර ලිපි නිකුත් කරලා තියෙන ප්‍රොසෙස් එක යනවා දැන් කරන්න දෙයක් නැහැ ප්‍රශ්නේ ඒක නෙවෙයි කැබිනට් මණ්ඩලයේ තීන්දුව ගන්නේ 18 වෙනිදා අවශ්‍ය කරන්නේ 24 වෙනිදා මේ මාසේ හැබැයි ණයවර ලිපි නිකුත් කර ඇත්තේ ලංකා බැංකුවට අප්‍රේල් මාසේ 22 कैबिनेट मंडले तीरने आवरने वेन्नी कोहमद तींदुव गन्नत कलिन नयवर लिपि निकुत कल्ला देन दन्न लोके नोदन्न तोरतुरु सोयान डू यू नो डू यू नो නොතුලින් අපි අද කතා කරන්නේ සමුද්‍රයේ গুপ্ত සතා ලෙස හැඳින්වෙන ඩොල්ෆින් පිළිබඳවයි. ඩොල්ෆින් යන නම පුරාණ ග්‍රීක ඩෙල්ෆිස් යන වචනෙන් සම්භවය වී ආරම්භ වෙලා තිබෙනවා. ග්‍රීක භාෂාවෙන් ඩෙල්ෆිස් යන්නෙන් අදහස් වන්නේ ගර්භාෂයන්යි. ඒ නිසා මෙම මත්ස්‍යාගේ නමෙහි අර්ථය ලෙස ගර්භාෂයක් සහිත මත්ස්‍යා විදියටත් හඳුන්වන්න පුළුවන්. මිනිසෙකුගේ කතිගුණ ප්‍රියකරන ඩොල්ෆින් නිදා ගැනීමට ගත කරන්නේ තත්පර 30කටත් වඩා අඩු කාලයක්. ඩොල්ෆින්ට හුස්ම ගැනීමට ජලය මතු පිටට ඒමට සිදුවීම ඊට හේතුවයි. මිනිත්තු 5ක නිින්ද ඩොල්ෆින්ට ඉතා අධික නිින්දක් විදියටයි සැලකෙන්නේ. නිින්දේ ප්‍රථම අධිරේදී ඩොල්ෆින් නිදාගන්නේ මොලේ එක් අර්ධයකින්. එනම් එක් ඇසක් පමණක් වසාගෙනයි. අනෙක් අර්ධය සහ ඇස පරිසරයේ සිදුවන වෙනස්කම් සහ සතුරන් පිළිබඳව විමසිල්ලෙන් පසුවනවා. නිින්දේ දෙවන අධිරේදී සුපුරුදු පරිදි ඇස් දෙකම වසාගෙන නිින්දට යනවා. බොහෝ ඩොල්ෆින් වර්ගයන්ට ජලයේ තුලදී මෙන්ම ජලයෙන් පිටතදීත් ඉතා ඉහළ මට්ටමේ දෘෂ්ටි හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ ශ්‍රවණ හැකියාවද මිනිසාට වඩා ඉහළ මට්ටමක පවතින බවටයි සොයාගෙන තිබෙන්නේ. ඔවුන්ගේ දත් සකස් වී ඇති ආකාරය අනුව ඒවා ඇන්ටනාවක් ලෙස ක්‍රියා කරමින් ජලය තුලින් එන සංවේදන ලබාගෙන යම් වස්තුවක් නියත වශයෙන්ම පිහිටා ඇති ස්ථානය නිර්ණය කිරීමටත් උපකාරී වෙනවා. කොහොම වුණත් ඩොල්ෆින්ට ආග්‍රහණ ස්නායුවක් නැති නිසා ඔවුන්ට ගඳ සුවඳ හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. අසාමාන්‍ය හැඟීම් පිළිබඳව සත්වයන් අතරින් ඉහළටම එන මේ ඩොල්ෆින් මාළුවා මිනිසුන්ගේ ජීවිත බේරාගත් අවස්ථා කිහිපයක්ම ඉතිහාසයට එක් වෙලා තිබෙනවා. ඒ අතරින් දෙවන ලෝක යුද්ධයේදී මුහුදුබත් වූ නාවිකයින් පිරිසක් බේරා ගනිමින් පාරුව වෙරළ තෙක් තල්ලු කර දැමීමේ සිද්ධිය සුප්‍රකටයි. Do you know?
උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.